संबंध वे आर एस नामकरण अटते देवन वीडियो समगाय उपमे संबंध वीस पेने प्रथम वीडियो समग रिजोम संबंध बलिंग प्रथम प्रथम वीडियो बल अवसान बलिंग आदर से पलनी वीडियो समग कलिम संबंध अभी मुड़म साकच्छा करमो प्रथम वीडियो पेहदरीकरा कोहबद आर एस नामकरण प्रथम प्रायोरिटी लिस्ट का तोरा गाने कांड प्रायोरिटी एक देने को हम दे अंक एक देख का तूना हतर लगा देने को हम दे गेरा बटे पलवने वीडियो इन माही ताम पहले वो तेरुं कर ला दूरना देवने वीडियो इन नंगी माली आप पहले कराना हाँ दाने को हम दे आर सहा इस कॉन्फ़िगरेशन ने का निवेर दियो में मुल्के उल्ले का संधा तोरा गाने के इस दाई ताम वैदगत तो ने नीति आक तमाई मम्मे सदाहन कर लती इन्ने If the priority 4 is pointing into the page, determine whether the groups with priorities 1, 2, 3 are arranged clockwise. You can have R configuration nekar, or counterclockwise S on the page. Thara clockwise nang api ganne R, anti-clockwise nang, himana tang counterclockwise nang ganne S kiyero. This gives you the actual configuration. Meke itama saral neetiya, kapi balamu me neetiyen, kohomada, itamatma ketiyen, yam sangyogayak sadaha R saha S configuration nekar, මේක තමයි මෙන්න මේ ලයින්ස් වලින් පෙන්වලා තියෙන්නේ කියන එක මතක තබා ගත යුතුයි නැත්නම් මේ ක්‍රමය ඔබට එකවර භාවිත කරන්න බෑ හොඳයි අපි බලමු පළවෙනි ස්ට්‍රක්චර් එකේ RS කියන්නේ කොහොමද කියලා ඉතාලම සරලයි පටලව ගන්න නැතුව බලන්න අපි මේකේ මුලින්ම අංක දෙමු ප්‍රථම වීඩියෝ එක හැදලි කරපු ආකාරයට ඔබට තේරෙනවා අයි තමා වැඩිම ඇටොමික් නම්බර් එක තියෙන්නේ ඊට පස්සේ බ්‍රෝමීන් 3ට ක්ලෝරීන් 4ට තමා ක්ලෝරීන් එන නංගිය මල්ලී තාම ලේසි දැන් බලන්න අංක 4 මෙතන කියන්නේ ඒකයි 4 is pointing into the page බලන්න pointing into the page කියලා කියන්නේ ඩෑෂ් එකක තියෙනවා කියන එක තමයි ඒක තේරුම pointing into the page කියන්නේ ඩෑෂ් එකක තමයි අංක 4 තියෙන්න ඕනේ ඒක තමයි නීතිය බලන්න ඔයා නාමකරණය කරලා ඉවරුණාට පස්සේ දැන් මම කිව්ව ප්‍රයොරිටි එක දීලා ඉවරුණාට පස්සේ අංක 4 ඇවිල්ලා තියෙන්නේ වෙච් එකකටද ඩෑෂ් එකකටද ඒ කියන්නේ පොතේ තලයෙන් ඇතුළටද එළියටද කියලා හොඳට බලන්න මේක දිහා බැලුවම නම් ඔබට හොඳට පේනවා අංක 4 වැදිලා තියෙන්නේ ඩෑෂ් එකකට මම මේ කඩේරින් අඳින ඩෑෂ් එකකට එහෙමනම් පළවෙනි නීතිය හරි අංක 4 ඩෑෂ් එකකට වැටෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ ඔබට පුළුවන් අංක 2 3 කොයි අතටද තියෙන්නේ කියලා බලන්න මේ බලන්න පුතේ 1 2 3 අපි බැලුවොත් 1 මේ පැත්තේ 2 මේ පැත්තේ 3 මේ පැත්තේ එතන අපිට පේනවා අංක 4 තියෙන්නේ ඩෑෂ් එක නිසා අපිට පුළුවන් එකපාරම 1 2 3 කොයි පැත්තටද කියලා බලන්න ඒක තමයි මේ කියලා තියෙන්නේ If the priority 4 is pointing into the page, determine whether the groups with priorities 1, 2, 3 are arranged clockwise or anti-clockwise and counter-clockwise. Then we have to say, 4 is the same thing. If you have a clockwise, you can see the clockwise. So, we have to say, we have to say, stereo center, R configuration. We have to say, we have to say, we have to say, we have to say, දෙවෙනියකට ගියාම දෙවෙනියකෙත් අපි බලමු ප්‍රයොරිටි ලිස්ට් එක කොහොමද එන්නේ කියලා. මේක දිහා බලුවම පේනවා ෆ්ලුවරින් තමයි හයෙස්ට් ඇටොමික් නම්බර් එක තියෙන්නේ. මොකද ෆ්ලුවරින් අපිට හම්බ වෙන ඔක්සිජන්ට පස්සේ. ඊට පස්සේ අපි දෙවෙනි ප්‍රයොරිටි එක ඔක්සිජන්ට දෙමු. තුන්වෙනි ප්‍රයොරිටි එක නයිට්‍රජන්ට, හතරවෙනි ප්‍රයොරිටි එක දෙමු CH3ට. හරි. මෙතනත් අපිට බලපුව ගමන් පේනවා අංක 4 වැටිලා තියෙන්නේ පිටිපස්සට. අංක 4 වැටිලා තියෙන්නේ පිටිපස්සට. හරි. pointing into the page. ඒ කියන්නේ පොතේ තලයෙන් ඇතුළට වෙන විදියකට කියනවා නම් ඩෑෂ් එකකට තමයි අංක 4 වැටලා තියෙන්නේ. එහෙම නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට තියෙන්නේ අංක 1 2 3 clockwise ද counter clockwise ද කියලා බලන්න.
බලපුවම මම පේනවා 1 1 තීන මෙහෙම 2 තීන මෙහෙම 3 තීන මෙහෙම. ඒ කියන්නේ මේ අතර තමයි arrange වෙන්නේ. එහෙමනම් මෙතනත් තියෙන්නේ අනිවාර්යයෙන්ම නංගී මල්ලී R configuration. කොහොම සරලයි. හොඳයි. අපි අමු තුන්වෙනි උදාහරණයට. මෙන්න තුන්වෙනි උදාහරණය බලමු. මේක ටිකක් බලපුවම ටිකක් සංකීර්ණ ස්වභාවයක් තියෙනවා. මොකද මේකේ අර hidden hydrogen කියන එක. ඒ කියන්නේ හැංගිච්ච hydrogen ලා ගොඩක් ඉන්නවා. මෙතන ඔබ අමතක කරන්න හොඳ නැහැ. මෙතන තියෙන CH3 කාණ්ඩය. ඔබට මෙයා ගොඩක් පුරු පුරුදුයි. මෙතන තියෙන CH2 කාණ්ඩය. සහ මෙතනදී ඔබ අමතක කරන්න එපා මෙතන තියෙනවා ඩෑෂ් එකකින් හැංගිච්ච හයිඩ්‍රජන් කෙනෙක්. ඒක ලියා ගන්නවා නම් බොහොම හොඳයි නැත්නම් ඔබට RS පැටලෙන්න පුළුවන් නිසා. හොඳයි දැන් අපි අපේ ප්‍රධාන මූලධර්මයට අනුව 1 2 3 4 දාගෙන යමු. මම ඔබට ප්‍රථම වීඩියෝෙන් පැහැදිලි කරා කාබන් දෙන්නෙක් ඉන්නකොට ප්‍රයොරිටි බලන්න කොහොමද කියලා. ඔබ මේක බැලු ඒක බලලා නැත්නම් ප්‍රථමයෙන් කරුණාකරලා බලවෙන වීඩියෝ බලන්න. එතකින් ඔබට හොඳ අවබෝධයක් එයි. ඊට පස්සේ දෙවන වීඩියෝ බලන්න. එතකොට ඔබට මම මේ කියන එක ඉතාම සරලව වැටහේ. මං කිව්වා කාබන් පරමාණු දෙක සමානයි නම් ඊළඟට එයාගේ කනෙක්ටිවිටි එක බලන්න. එයාගේ කනෙක්ටිවිටි කියන්නේ සීට සම්බන්ධ වෙලා ඉන්න ඔබ දන්නව මෙතන හයිඩ්‍රජන් තුන්දෙනෙක්. මෙතන ඉන්නේ හයිඩ්‍රජන් දෙන්නෙක් සහ මෙතන කාබන්ට තමා කනෙක්ට් වෙලා තියෙන්නේ. එහෙම ගත්තාම මෙන්න මෙතන මම පොඩ්ඩක් පැහැදිලි කරගත්තොත් කනෙක්ටිවිටි තියෙන කාබන් එක්කෙනෙකුට සහ හයිඩ්‍රජන් දෙදෙනෙකුට. මේ කාබන් එක්කෙනා කියන්නේ පුතේ මෙන්න මේ ඉන්න කාබන්. හරිද? පටලව ගන්න එපා. මේ ඉන්න කාබන්. ඉතුරු හයිඩ්‍රජන් දෙන්න තමයි මේ පෙන්වලා තියෙන්නේ. මෙන්න එයාගේ සම්බන්ධක පරමාණු තුන්දෙනා ඇටමික් කෝඩ් එකට ලිව්වහම එන විදිය. ප්‍රථම වීඩියෝවේ මම මේක පැහැදිලි කරා. මෙතනදී අපිට පේනවා ඕඩ් එක වැටෙන්නේ කෙලින්ම හයිඩ්‍රජන් තුන්දෙනාට. මෙතනදී ඕඩ් එක වැටෙන්නේ හයිඩ්‍රජන් තුන්දෙනාට කෙලින්ම. එතකොට දැන් අපිට පේනවා මෙතනදී මේ පැත්ත දැන් මේ පැත්තට අපි සලකන්නේ මෙතන තමයි කයිරල් සෙන්ටර් එක හැම වෙලෙම කයිරල් සෙන්ටර් එක පැත්තට නෙමෙයි සලකන්නේ අනිත් පැත්තට. එනිසයි මේ සීට සම්බන්ධ වෙලා ඉන්න හයිඩ්‍රජන් තුන්දෙනා කියලා ගත්තේ. මෙතනත් මේ සීට සම්බන්ධ වෙලා ඉන්න තුන්දෙනා කවුද කියලායි බලන්න ඕනේ. මේ පැත්තට සලකන්නේ කාබන් හයිඩ්‍රජන් දෙන්න. එතකොට දැන් බැලුව ගමන් පේනවා ෆ්ලුවරින් තමයි හයස්ට් ඇටමික් නම්බර් එක තියෙන්නේ. ඔන්න යාට දුන්න එක. ඊට පස්සේ නංගිය මල්ලියේ බලන්න 2යි 3යි දෙන එකේ තමයි ගැටලුව තියෙන්නේ. මෙතෙන්ටද 2 දෙන්නේ මෙතෙන්ටද 2 දෙන්නේ කියලා තමයි දැන් හිතන්න ඕනේ. ඒක බැලුවම පේනවා මෙතන හයිඩ්‍රජන් ලා තුන්දෙනෙක් ඉන්නේ. මෙතන ඉන්නේ කාබන් හයිඩ්‍රජන් හයිඩ්‍රජන්. එයනම් අපිට පැහැදිලි ප්‍රථම ඇටම් එකේ ප්‍රයොරිටි බලන්න ඕනේ හයිඩ්‍රජන්ට වඩා කාබන්ගේ ඇටමික් නම්බර් එක වැඩි. ඒ නිසා මෙයා අංක 2. ඒ නිසා අනිවාර්යයෙන්ම මෙන්න මෙතන ඉන්න කාබන් අංක 2 වෙන්න ඕනේ. ඒ වගේම ඊළඟට තියෙන්නේ මෙතන ඉන්නේ හයිඩ්‍රජන් තුන්දෙනෙක්. මේ හයිඩ්‍රජන් තුන්දෙනෙක් තමයි කනෙක් වෙලා ඉන්නේ. ඊට පස්සේ කාබන්ගේ ඊළඟ කාබන් ඉන්න එක්කෙනාට තමයි ප්‍රයොරිටි දෙන්න ඕනේ 3. හතරවෙනි එක්කෙනා තමයි මේ හයිඩ්‍රජන් වෙන්නේ. මම හිතනවා ඔබට ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා. එයනම් අපිට පැහැදිලි අංක 4 තාම නීතියට අදාළව තමයි ලැබිලා තියෙන්නේ. ප්‍රයොරිටි 4 is pointing into the page. එතකොට අංක 4 වැටිලා තියෙන්නේ පොතේ තලයෙන් ඇතුළට. ඒ කියන්නේ තාමත් ඉන්නේ නීතියට අදාළවම තමයි. එහෙමනම් අපිට පුළුවන් මේක clockwise ද counter clockwise ද කියලා බලන්න. 1 තියෙන්නේ මෙතන, 2 තියෙන්නේ මෙතන, 3 තියෙන්නේ මෙතන. ඒ කියන්නේ මේක මේ අතර තමයි කරකේ. ඒ කියන්නේ මේකත් තාමත් මේ සෙන්ට් එක ඉන්නේ R configuration එකේ. හොඳයි. දැන් මම ඔබට මේ කිව්ව උදාහරණ තුනම පළමු නීතිය උල්ලංඝනය නොවන විදිය නොවන උදාහරණ තුනක්. If the priority 4 is pointing into the page, determine whether groups with priorities 1 2 3 are arranged clockwise or counter clockwise. එතකොට ඔබට පැහැදිලි නීතියට එකඟ වෙන view එක සඳහා R ද S ද කියලා තෝරා ගන්නා විදිය. දැන් අපි මේ කිව්ව උදාහරණ තුනම R configuration එකට තමයි අදාළ වෙන්නේ නංගී මල්ලියේ. අපි ඊළඟ වීඩියෝ එක සාකච්ඡා කරමු මීට වඩා සංකීර්ණ කාබනික සංයෝග සඳහා කොහොමද RS configuration එක බලන්නේ කියලා. ඊළඟ වීඩියෝයෙන් හමු වෙමු.